ಆದ್ರೆ ನಮಗೆ ಅಗಾರು ಆದಂತ ವಸಿಪಿ ಉಂಬಿಲ ಎಕ್ಕ ತುಕ್ಕ ಗಂದಮ ಎಕ್ಕ ಪುಂಚ ದಾರು ಎಕ್ ಅಮಗೆ ಸೇರ ಅವಟರಿಲ ಹೋ ಸಿ ಅಪ್ಪ ಶಿಕವಟ ವಟನಾಕ ಮಕ್ಕೇನೋ ಮುನಿ ಜೀತೆ ವಟನಾಕ ಮಕ್ಕೇದ ಕೇಳ ಇಟ್ ಪಸ್ಸೆ ಮೆಸಿಯ ಅದು ಮನಿ ಕಲ ಕತ್ತರ ದೇಲ ಕಿವ್ವಾಲು ಮೇ ಗಾಲ ಅಡಗೇನ ಗಿಲ್ಲ ಮೇ ಗಾಲ ಕೊಚ್ಚರ ವಟನೋ ಅದ ಕೇಳ ಹೋಯಾಗಿ ನನ ವಂದ ಇಟ್ ಪಸ್ಸೆ ಮಂಗ ವಾದಿ ರೇದೆ ವಟನಾಕ ಮಾಡ ತೇರೋ ಕರಲ ದೆನ್ನಾ ಕೇಳ ඉතින් මේ රතු ගලත් අරගෙන මේ පුංචි දරුවා ඉස්සෙල්ලාම යන්නේ දොඩම් වලින් දෙකට. ඉහිලහම මේ වඩු කී දෙන්න පුළන්ද මේ මේ ගල අරගෙන. ඉතින් ඊට පස්සේ මේ දොඩම් වලින් දෙනවා. ආවට පුළුවන් ඔයාට දොඩම් ගෙඩි 12ක් දෙන්න. දොස්සීමක් දෙන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි මම නම් මේ සිය තමයි මේ ගල දුන්නේ. විකුණන්න දුන්න මම මේ වටිනාකම බලන් ආ කියලා මේ දරුවා ආයි යනවා. ගිහිලා එළවලු වෙලෙන් දෙක ළඟට ගිහිල්ලා යකින් අහනවා මේ මට කීයක් දෙන්නද මම මේ ගල අරගෙන. එයා කියන මම වාඩි වෙන නිලමුළු පොඩි දෙකක්. හරි කොහොම ස්තුතියි මම මේ ගල විකුණන්නේ නැහැ කියලා මේ දරුවා ආයෙ යනවා රත්තරන් වැඩ කරන කෙනෙක් ආවට. ඔහුට ගිහිල්ලා මේ ගල පෙන්නලා අහනවා මේ මේ ගල අරගෙන මට මමට කොච්චර දේවල් දෙන්න පුළුවන්ද? ලක්ෂ දෙකක් දෙන්නද? සල්ලි නැතුව එහෙනම් මම වාඩි රත්තරන් මාර දෙකක් දෙනවා. නෑ එකත් එපා කියලා මැණික් විකුණන කෙනෙක් ආවට මේ ගල අරගෙන මේ කොච්චර දරුවා යනවා. මේ ගියාට පස්සේ මේ කෙනා ගහනවා මම මේ ගල අරගෙන මට කොච්චර වටිනකම දෙන්න පුළුවන් මේ මයික් වල නම් කරන කෙනා කියන පුතේ මේක රතු මැණික් ගල මේකට අරිල්ලන වටිනාකමක් දෙන්න තරම් දේවල් වතුවක් මුදලක් මගෙලන්නේ නැහැ ඒ නිසා ඔයා මේ ගල අතු අරගෙන යන්න කියලා ඉතින් මේ දරුවා මේ ගල අරගෙන සීයා ගාවට ගිහිල්ලා සීයාට සම්පූර්ණ කතාව කියනවා කිව්වට පස්සේ සීයා හරි ලස්සනට රැගෙනවා මේ පුතාට මම ඔයාට දුන්න රතු මැණික් ගල හැබැයි එක එක කෙනා ඔයාට දුන්න එක එක වටිනාකම් හැබැයි මේ ගලේ හරි වටිනාකම දන්න කෙනා ඔයාට හරි වටිනාකමක් ලබා දුන්නා. අපි ජීවිතේ හරියට ඒ වගේ. ඔබට එක එක අය එක එක මිල තීරණය කරයි. ඔබේ දක්ෂතාව, ඔබේ හොඳකම අනුව මේ දේවල් එක්ක විවිධ වටිනාකම් ඔබට ලබා දී හැබැයි හරි කෙනාට ඔබ හම්බුනාම, හරි කෙනා ඔබට මුණ ගැහුනාම ඒ අය ඔබේ ජීවිතේ ලබා දී යුතු වටිනාකම ඔබේ ජීවිතේ ලබා දී. ඒ නිසා හොඳම කෙනා මුණ ගැහෙනකන් ජීවිතේ බලාගෙන ඉන්න කියලා. මේ සමහරට ආදරේදී එහෙම නැත්නම් රැකියාවේදී ඔබේ ජීවිතේ ඕනම තැනකදී ඔබ සමත කරගන්න බලංකම තියෙනවා. කොහොමද? අද ඔබේ ජීවිතයේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ටෙන් ලස්සන දවසක් බවට පත් වෙන ප්‍රාර්ථනාවත් එක්ක අපි අද දවස ආරම්භ කරනවා. අද පළවෙනි විශේෂ අංගය සුබ දවස හරහා අපි වාස්තු සම්බන්ධ රචනා කියන කරුණු කාරණා කිහිපයක්වත් එක්ක කතා කරන්නේ නැහැ. අනතුරු ජූරිය විශේෂ අංගය ඉන්න අනතුරු සුව අරණ හරහා අම්මා කෙනෙක් වෙන්න හීන දකින ඔබට ඒ හීන හැබැයි කරගන්න උදව් කරන පිසෝදානම අවසාන වශයෙන් ලස්සන දින කැමති ඔබ වෙනුවෙන් අපි අත්අබහ කරනවා හදිර විශේෂ අංගය හරහා. රැඳිලා ඉන්න උදැසන 10 දක්වා අඟහරුවාද පියමිල සමග මේ අපේ පළවෙනි විශේෂ අංගය සුබ දවස. විශේෂාංගයේ වෙනුවෙන් අපි මැන්දරේ කැඳවා ගන්න ඒ සම්බන්ධයෙන් අසල දැනුමක් තියෙන අදකින් බහුල සහ ඉතාම පැහැදිලිව ජ්‍යොතිෂ පැත්ත හෝ වේවා වාස්තු පැත්ත හෝ වේවා මේ සියල්ල අපිට කියලා දෙන අපේ ප්‍රවීණ ජ්‍යොතිවේදී බිම වාස්තුවේදී ලක්ෂ්මන් නියුලියන්ගේ මහත්මයා අයිබන් සුබෝදයන් නංග හේතුමාට කතා කරන්න ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්න සහ අදාළ කරුණු කාරණා ගැන තොරතුරු දැනගන්න කතා කරන මේ දුරකථනය ඔබට වේවටයි 0115 209 299 0115 209 209 කතා කරන්න අපි ගයක් කරන්න අරගෙන ලක්ෂණ මහත්තයා හොඳ සල්ලි හම්බ වෙනවා ගේ හදාගෙන යනවා එතකොට අහල පහල ඉන්න ඇති ඉතින් කියනවානේ කිසිම මේ ඇස්සහක් කටහක් නැහැ හොඳ අරගේ හදනවා කියලා එක පාටම මොනවා වෙලාද මන් දන්නේ මේකේ හදනක නතර වෙනවා මේකට මොකක්ද බලපාන්නේ සල්ලිත් තියෙනවා සල්ලිත් තියෙනවා එතකොට කට්ටියක් තියෙනවා කට්ටියක් තියෙනවා හැබැයි නැවතිලා ඔකට ප්‍රධාන හේතුව මම කියන්න තව අතීතක හේතු බලනවාත් දැන් තිරින් අපි කෙනෙකුට ගරු කළොත් නේ පෙරලා එයා අපිට ගරු කරන්නේ හරි නියුටන් ඒ චලිතේ නියම ඒ රියැක්ෂන් හැස රියැක්ෂන් හැම ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් දැන් අපි දැන් සැමියෙක් ගත්තොත් බිරිඳකටත් බිරිඳ ගත්තොත් සැමියෙකුටත් අම්බ දැන් අම්මා තාත්තා දරුවෝ එකින් කාට ගරු කළොත් තමයි අන්‍යෝන්‍ය හුදා වෙනම් සැලුට් එක ගැහුවොත් තමයි ඒ වගේ අපේ මේ පොලොට කිව්වේ ඉස්සරම පොලෝ මහි කාන්තා මිහි කත කාන්තා මේ පැත්තට නම්බුරු කළා. මිහි කත පොල
මනෝමය කාන්තාව. සරවතේම මේ පසේ උත්තරේ තමයි ඒ කාන්තාවට පොළොමහි කාන්තාවට මෙහි අද අගෞරවය කියන්නේ. දැන් ඔයාලා අගෞරවය කළොත් ඔයාලා ඇඹතිද? නෑ. ඔයාලා තීලින් නැතුව වෙන මොකක් හරි නමක් කියලා. එහෙම කැමති නෑනේ. ඔයා මගේ මූණ අපක් බලන්නේ නෑ. මම දන්නේ නෑ මගේ නෝන නෑ මට ඇල්ලතුවක් දෙන්න. ඔව් නේද? පොළොවට ගරු නොකී දැන් ඉන්දියාව පොළොවට වදිනවා වන්දේ මාතරම් අපේ කරන්න බිම් බෝම්ම වලනවා රටේ නැතිවල කෙල ගහනවා රටේ නැතිව ඒ වගේ ජ්‍යොතිෂයේ වාසුද්දේව කෙසේ වුණත් ගරු කිරි පොළොවට ගරු කිරි ඒක කරන්න නැතුනම තමයි පොළොවෙන් පෙරලා අපිට අපි අල්ලලා දානවා අපි ගණන් ගන්න පැතක දානවා ඒකයි මේක හොයලා බැලුවේ අපි මේ පුරාණ ඉෂුව මායාව වශිෂ්ට ඉතින් ගියාම මේ 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 ඉතාමත්ම ප්‍රසිද්ධ ඉෂුවරේ තමයි ඔය මේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම කතාව වලත් එහෙමයි එතකොට දැන් ප්‍රධාන එකක් කියනනම් දැන් යම් කිසි කෙනෙක් ගියක් හදනකොට ඒ ගෙටක් තියෙනව නේද පොත්තක් තියෙනවා ඒක දස පැවතෙන එකක් තියෙනවා ඒ ඒ නක්ෂත්‍රයෙන් තමයි පටන් ගන්න යගේ මේ ජීවිත කාලේ පොළො පොළොට මේ 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 පණ තියෙනවා ඒ කියන්නේ පොළො කැරකෙන පොළො තමාක්ෂයේ වටා කැරකෙනවා ඒ කැරකෙන ගමන් පෘථිවිය සූර්යා වටා කැරකෙනද පොළො මේ නිහඬ නැහැනේ පොළො ජීවි ජීවි පොළො ඉතින් වාස්තුවිද්‍යාවේදී ඒක හඳුන්වන්නේ වාස්තු මේ පුරුෂයා වාස්තු නාංග සංකල්පය රාහු උභක චක්‍රය ඔය බාහිරව ඒ වගේ නම් වලින් හඳුන්වනවා යම් කිසි කෙනෙක් මොන පළවෙනි හේතුව යම් කිසි කෙනෙක් ගයක් හදනකොට ඔය මං කිව්ව ගේ නැකත ඒක කියනවා ගෘහ නක්ෂත්‍රය ඒ නැකතයි ඒ ගේ හදන ගෘහ භූලික ගෘහණිය දරුවන්ගේ බාලම දරුවා පිළිමයක් නම් එයා විස අතරමඟ දරුවන්ගේ යම නැකත ඒ අර ගෝණක්ෂත්‍රයේ වද පත්‍යාරි විපත්න ඔබ කිව්ව ආනිසංසේන නවතර වෙනවා යම් කිසි විදිහකින් ඒ ගෙදරායගේ ජම්බ නැකත් tikai ගේ නැකතයි මේ මුල්ගල් හෝ අතිවාර කපන හෝ ආරම්භක දවසේ තත්කාලයේ උදා වෙලා තියෙන නැකත ඒ නැකතයි එකින් එකට වද පත්‍යාරි විපත් තුනොත් ඔන්නගේ හදර එක නතර වෙනවා විතරක් නෙමෙයි අතක් පයක් ඩොකේටි බේරුවොත් ලොකු දෙයක් ඒක. ඒක පළවෙනි. පළවෙනි. එන්නක දෝෂයක් ගන්න එක දෙක තමයි දැන් ඔය අපේ රටේ නිදංගල කියන්නේ මුල්ගල නිදංගල කියන්නේ දෙක. මේක පටලෝ ගෙලින්න ගොඩක්. ඔබ අදිපස්සේ මේක නිදංගල කියන්නේ එකක්. මුල්ගල කියන්නේ කලු. අර දැන් තියෙනවානේ සිමෙන්ති වලින් හදපු එක. ඒක තමයි නේද? ඒක තමයි නේද? ආ ආ. දැන් අනිවා මොනවද කියලා ඒකෙන් දැන් ඩේ පාස්. ඒ වගේ මනවල්ද? ඒක නවරත්න. ඒකදී බුදුවත් පරදින නවරත්න නෙමෙයි දාන්නේ ඊට වඩා වෙනස් නවරත්න. ඒක දැන් මේ මෙවා යම් කිසි විදියකින් අපේ රටේ මේ යම් යම් වෙළඳ බහණ්ඩ බවට පත් වෙලා දැන් වෙන්න පොඩි තියෙනවා. හරි කඩගාටු. හරිම කඩගාටු. ඉතින් මේ ප්‍රමතියකින් තොර දිදන් වස්තු සහිත ගලක් තිබ්බොත් ඒක ප්‍රධාන දේ ඒ දිදන් වස්තු ගල මුල් ගල කියන එක නෙමෙයි දිදන් වස්තු ගල ඉදාට ඒ උදා වෙලා තියෙන ක්‍රමේ අනුව වැරදි තැනක තිබ්බත් ඒක හැදෙන්නේ. ඒ පුතුව කැරකෙනවා. ඒ පුතුව කැරකෙන වේගයයි සූර්යා වටා යන වේගය අරගෙන තමයි අර වාසු නාග සංකල්පෙ දීලා තියෙ. අපි ගියාක අපි වාසුද්ධාන කරලා අපි නැකතක් දීලා කියනවා මේ දවසේ මේ වාසු නාගයා ඉන්නේ මෙන්න මේ විදිහට මෙන්න මෙතන මක් කරලා දෙනවා. පළවෙනි කූඤ්ඤ දෙක. කූඤ්ඤ කියලා අපිට ඉස්පාන්නේ නමක් දීව නෑ පුතුගීසි නම. කූඤ්ඤ. ඒක සිංහල නම සම්පූ. සම්පූ. ඒ අපි කියන්නේ කූඤ්ඤ කියලා. ඒ කූඤ්ඤ ප්‍රථම කූඤ්ඤ දෙක. හතර ගහන තැන ඉස්ලාම පස්පිඩෙල්ල කපන තැන අර නිදන් වසුව දැම්පත් කරන තැන ජොතිෂයේ වසු වේදියා මාකල්ලා දෙන්න ඕනේ එයාගේ සැලස් එහෙම නැත්නම් ඇය ජොතිෂයේ වසු නෙමෙයි ඒ ඒ ඒ මේ පෘථුවිය කැරකෙන වේගය
වටා යන වේගය දෙක පාදක කරගෙන තමයි වාස්තු නාග සංකල්පේ පුරාණ ඉෂියෝරු අපිට දීලා. දැන් මේක දන්නේ නැහැ නේ. දන්නේ කමට අරේ දාන්න මෙහෙ දාන්න. ඉතින් ඒ ක්‍රම මේක ඉගෙන ගන්න. දැන් නැත්තම් එන්න බුල්ලත් තාත්තයි ගුරුපඬුරි අතර මම උගන්වන්න. ඒක මොකද මේ මේ විෂය හරියට බාලු වෙලා මේක හැල්ලුවර ලක් කරන්න. කරුණා කළා එහෙම කළොත් ජ්‍යොතිෂ්‍යමික තැනක කියනවා අපාගත වෙනවා රෞර වෙනවා ගියොත් දෙයියන්ගේ පීඨ. දෙයියොත් පීඨ වෙන්නේ. දෙක අටක තමයි මේ විශේෂ මතක කියන්නේ ජාය ජාත වේදේ. මේ නම ඡාය ජාත වේදේ. යම් කිසි ඉදමක ගයක් හැදීමේදී ඒගේ මුල් ප්‍රධාන දොරට මුල් ගල තිබෙච්ච තැනට මුදුල් ඊයට යම් පූජනීය ස්ථානයක තියෙන දසක් ඇසතු බෝඩා ඒ වගේ ගසක හේව නැල්ල හිරු උදාවිසහ හිරු අවස්ථේදී වෙනවා නම් ඒක තමයි ජාත ජාන වේදී. අපි ජාත දෙක ගැන ටිකක් වැඩිපුර කතා කරමු. පෙරත් දොරක තමයි මුදුට අවස්ථාවල වාදෙන්නයි සෝදානම් වෙන්නේ. කුමාරි මහත්මියා ආයුබෝවන් ඔබට ඔබට සුබදෙසම් ඔබ දෙන්නටම. ඔව් ඔබේ ගෑණියගේ පන්දී සහ වේලාව ප්‍රසන්නම් කරන්න. ඔව් 2011 ඔබ දොරක තියෙන වැඩිලා ඉන්න අපේ පොන්චි අවස්ථාවගෙන අපි වෙලාව බලලා හොඳයි. උපන් වේලාව අපිට සඳහන් කරන්න කුමාරි මහත්මියා. දවල් 1යි 1ට දවල් 1යි 1ට ඉස්ත්‍රික් කොළඹ. හොඳයි. මේ දවල් 1යි 1ට කියලා කියන්නේ අලුතලා පැය භාගයකටලා නේද? නෑ 2011 2011. හරි. එතකොට අපිට කියන්න මේ මොනවාද මොන වගේ කාරණාව පිළිබඳව දැනගන්න අවශ්‍ය කරන්නේ විශේෂයෙන්ම අන්තිරාපල් තත්ත්වය ඉතින් ලබන අපේක්ෂිතේ මොලියන මේ පොඩ්ඩක් උනන්දු දෙනවා කියලා මම දැනගන්න ඒ කියන්නේ නේද අපි අහන්න වෙන ජෝතිර්වදික වාස්තු වේ ලක්ෂ්මණ වේලියගේ මහත්මයා කියන්නේ කියත් පොඩි සැකයක් තව 12යි ඔව් මේ ඔය දරුවා මීදලක් නේද ඔව් ඔව් එතකොට ඉපදිලා තියෙන්නේ මේ සාමාන්‍ය මේ දවස ගතොත් මේකවත් අපි සාහෘ කරගන්න ඕනේ. ඔව් බදාදා දවසක බෙර නැකතේ පළවෙනි පාටේ 12ක පුරෝහිත පරිලෝකයේ බාලව කරන්නේ. එතකොට දසාශේෂයේ ඇවිල්ලා සිකුරුගේ. සිකුරුට අවුරුදු 18යි මාස 5යි දින 24යි පැය 18යි මිනිත්තු 3යි මේ තපර 2යි. තපරයටම කිව්වා. හරි සිකුරුගෙන් ඉපදෙලා තියෙන මීන ලබන්නේ සාමාන්‍ය මේ මේ උපත්තියේදී චන්ද්‍රයා ගුරු දෙකේ ඉන්න ගජ කේශරියෝ කටහඬව දා කරන රාජකාරියෝ තමයි ආදක්ෂ. මොන හොද ගුරු උත්ය කතිකාචාර්ය දීදී ද නිවේදක ගායක නිවේදක. ඒ තමයි මේ ජ්‍යොතිෂ. ඔව් දැන් වදින්න ජ්‍යොතිෂ වෙදී නෑ. ගායකෙක් වෙන්න තිබ්බා ජ්‍යොතිෂ පරමාර්ථය වගේ. ඒක මිත්‍රේ තමයි පොඩක් හිතන්න ඕනේ. හැබැයි විදේශගත අධ්‍යාපනයේ රාජකාරී විද්‍යාලය ලැබීමේ භාග්‍යයක් මේ දරුවන්ට තියෙනවා. ඒක මොකද කරන්න ඕනේ නැහැ. දැන් මොකක්ද අපිටව ජාත්‍යන්තර වචනයනේ දෙන්න ඕනේ. මේ දරුවගේ බුද්ධ ආදිත්‍ය යෝගයේ තියෙන ගණිතය. එක ගණිතය දෙක ගිට් ඔය දෙක ආශ්‍රිතව තමයි යන්න ඕනේ. ඒක මේ වර්ධනය කරගෙන ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි කේන්දරයක් ගත්තාම අතර දසාව අතුරු දසාව යන්නේ ගුරු සිකුරු ගුරු කියන්නේ මේ කේන්දරයට පප ගහ යොදුවේ මේ ගුරු කියන්නේ යගේ ප්‍රාතිපතියා ඒ සුබයි ඉතින් හැබැයි අපට එකක් හිතනවා මේ දරුවාගේ අධ්‍යාපනයේට මේ දෙමව්පියන්ට අතිරික මුදලක් වැය කරන්න වෙනවා මේ මේ මූලික අධ්‍යාපනයේද කොහොමද ඉදිරියට මේ සුබ මිත්‍ර කටක සිංහ කන්නේ
දෙදාසිසුරේ ජනවාරි 17 සෙනසුරු වෙනවා දොළොස්වෙනි කොටුවට. එතකොට අපි ස්ටාර්ට් ආරම්භ කරනවා ලග්න ඒ රාශියක්. ඒ කාලේ කේන්දරදී බලාගෙන තමයි පවුලේ ජ්‍යොතිෂ්‍යවේදියට කියලා ඒ කළ යුතු වතාවත් කාලා. හැබැයි එකක් කියනවා, මේ අනවශ්‍ය දේවල් කරන්න එපා. ඒ රාශියක් කියන්නේ මේ පුප්පිද්වා ආයත පංචශීලයේ තුල ඉන්න අයට ඒක මැඩපවත්වන්න පුළුවන්. ඒ කියන්නේ බුදු දහම අනුව කිතුළු ආගම, ඉස්ලාම් ධර්ම, හින්දු අනුව ඒවා මැඩපවත්වන්න පුළුවන් වෙන මේ අනවශ්‍ය දේවල් කරන්නේ. විද්‍යා දෘෂ්ටික වැඩ කරන්න එපා. හොඳයි, අපි හිතනවා අපිට හොඳ පිළිතුරක් ලැබුණා කියලා. ඉතින් ඔබට පුළුවන් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගෘහ වාස්තුවේදී ලක්ෂ්මණ නියලයන්ගේ මහත්මයව සම්බන්ධ කරගන්න, කාලය වෙන් කරවා ගන්න. එතුමා මොන ගැහෙන්න 0111 5010 809, 0111 5010 809, 0111 2 මාම්පියන්ට දෙන අවාදේ වාස්තු විද්‍යාලයට හැදුවත් නැතත් ඉන්න ගෙදර මේ දරුවෝ ඉදිරිපිට ගෙදර ප්‍රශ්න කතා කරන්න එපා. රටේ නායකයන් විචනය කරන්න එපා. නෑදෑයන්ට බනින්න එපා. විශේෂයෙන් එහෙම දරුවෝ ඉදිරිපිට හැසිරීම දෙමාපියන්ට වැඩිහිටියන්ගේ හරි උසස් තත්ත්වයක තියන්න වාස්තු විද්‍යාල වල නැති එක නම් ඒ තත්ත්වේ ගොඩක් ඉහළ ගිහිලා ඒ දරුවා දක්ෂ දරුවෙක් නම් විභාගවලදී අශ්‍රමත් වෙන්න පුළුවන්. මම අවසාන වශයෙන් මේ කාර්යයත් එක්ක අපි ප්‍රබදන්න වෙලා තියෙනවා. මම තව මේ වේදයක් යන්න සමහර කර අපේ මහන පරිචි වෙනවා. හැබැයි ගේ සම්පූර්ණ නොකර යම් දේවල් ඉතුරු වෙනවා. මෙතන විශේෂයි මම ගේ උපාධ්‍යායන්ට මේ සති දෙකකට දෙදී මම දුර්තුර දෙයක් දැන් ගේක පරිචි වෙනවා. බාගට හදාගෙන මොකද මේ කුලීන වස්සර අරේනේ ඔය මොපියත් කරලා දැන් මාමලා එහෙම ඉන්නකොට පස්සේ එනවානේ. හරි, දෙවිනිට ඔය අත්දැකීම් තියවද නැද්ද මන් දන්නේ නැහැ. තියෙනවා සමාජයේ. හරි, එහෙම කලබලයට එනවා. උඹක් මන් දැකලා තියෙනවා ගේක මේ ප්‍රධාන දොර තියෙනව නේද? මේක තියෙන්නේ නැතුව තමයි පුංචි. හරි වැරද්ද. ප්‍රධාන දොරේ සංකේතවත් කරන්නේ ගේද බුරු මූලික. පිටිපස්සේ හරි කොහොම හරි දොරක සංකේතවත් බුරු නිය. එතකොට ගෘහයේ පිටිපස්සේ යන දොර කුස්සියේ තියෙන ප්‍රධාන නැහැ. ප්‍රධාන දොර නැති ගෙවල් වල ගේ හැදෙන්නේ නැහැ. එද
දබර ආර්ථික පොස්සේ ලැබෙන එක පාලනය කරන්න දන්නේ නැහැ තිරණි. ඒ දරුවන් ඉදිරිපිට දෙමාපියගේ ඇසිරීම බිඳුව වින්න ඒවන් දැකලා තියෙනවා මේ කඩට ඇවිත්. දැන් දැන් කොහොම කියද්දි මට හිතෙනවා දැන් ওই ප්‍රශ්න ඔක්කොම තවම කියලා ගැතින කෙනෙක්ටනේ දැන් අපි දකින්නවා හොඳ සල්ලිත් තියෙනවා හොඳ පිළිවර ඉන්නවා හොඳ තමයි පිළිගත්ත කෙනෙක් හැබැයි තමන්ගේම කියන දේවල් හදන හදාගන්නත් නැහැ හදන්න බැරි කමකුත් මේ වරන් දෙන්නේ තමන්ගේම කියලා ගෙදර කරේ. ඔව් මේක මොකක්ද දැන් ඒ කවුරු හරි හදනවායි කියන එක ඔව් දැන් අර පායිනවලි මේ කුලියට අර මේ රෙස්ටර් ඒ ගොල්ලන් දිදි මේ දිරවඩ යන්න කියනකොට යන්න ඕනේ හරි පස්සේ ඒක හේතුව කුරු කර්ම වල ගෙවල් හදපු අයට හදලා තියෙන ගෙවල් වලින් කුරුළු කුරු විසුරුපු අයට දැන් ඔය බලලා තියෙනවානේ මේ සතු කුරු හදනවා අපි අය වගේ ගෙවල් වල රසෙන්ට ඉල්ලලා තින් හරිද වැඩි නෝ ඔයා කැමතිද ඔයා ඉන්න ගෙදර කඩලා ඒක ප්‍රදර්ශනය කරනවානේ නෑනේ දැන් ඒ වගේ මේ 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 කුරුළු කුඩු ඊරවන්න එපා කියලා සමන් කියනවා මේ වෙනත් කෙනෙක් යමක් කරනකොට ගයක් හදනකොට ඒකට අකුල් හෙලද මන් දන්නේ නැහැ මේ වාස්තු විද්‍යාව හැබැයි ඔබට මම දෙනවා එක අභියෝගයක් නෑ ඔබ හරියට ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යානුකූලව හදන අකුල් හෙලන අයට ටිකට් එක හම් වෙනවා ඊගාව ලෝකෙට ඒක මගේ පුද්ගලික අත්දැකීම මම බය නැතුව කියන්නේ වෙනකොට මේ වචනේ අහලා නැතිලා අත උස්සන්න කිව්වා කෙනෙක්ට විශ්වාසයක් නැහැ. ඔව්. ඉතින් එකම එක මේ කාර්තාව නැකිලා කිව්ව ඔකම වෙන විදියකින් අහලා තියෙනවා. මම කෝවා දැන් බය වෙන්න එපා. ඒ කගේ මගේ මහත්තයා. මේ මහත්තයත් එක්ක වෛර බඳින්න එපා තරහ වෙන්න එපා. ගෙදර දෝෂයක් ඇති. ඒ ගෙදර දෝෂයක්. එමෙන්නේ. ප්‍රතිවිදි. එහෙම වෙන්නේ. එතකොට දැන් ගියක් කො දැන් සමහරක් අහනවා මම මෙච්චර හම්බ කරනවා මේ අවතාරය මගේ තනතුරත් මෙච්චර විදහායක වික්ෂිකිට්ටු අනි මට කියලා කාර් එකක් නැහැ ඒ කාර් දැන් දැන් නමාරුවේනේ දැන් දැන් ඒව ඇවිල්ලා දැන් තව පැත්තක් තියෙනවා කේන්දරය ගත්තාම කේන්දරේ තියෙනවා ගෘහස්ථානය කියලා ලග්නස්ථානය දරස්ථානය අයස්ථානය වයස්ථානය විවාහස්ථානය ධර්මස්ථානය කේකිස්ථානය විතරක් නෙමෙයි
බඩු මුට්ටු ඇදුම් පැළඳුම් ඉන්දියාම ඔය වාහනයක් තනතුරක් සවාරක් අයි කියන මම මෙච්චර ඉගත් ගත්තා මම මෙච්චර උපාධි ගත්තා හරි පිළිගත් රැකියාවක් එහෙමත් කියලා එහෙම අපි අකලක් තියෙනවා නේද ඝෝෂණ වලටනේ උපාධි තියෙන රැකියා නැහැ ඔව් දැන් මේක ඒක ඇවිල්ලා මේ පැති දෙකක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.